ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන දහවන ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ අතර නිල හමුව ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතා මිත්‍රශීලී අයුරින් පිළිගත් අතර රාජ්‍යනායක දෙපළ අතර සුහද කතාබහකින් පසුවයි ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණේ. ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙහිදී නායකයන් ප්‍රතිඥා ලබා දී තිබෙනවා. කලාපීය සහ ජාත්‍යන්තර කටයුතුවලදී ඉන්දුනීසියානු ජනාධිපති විඩෝඩෝගේ නායකත්වයේ පිළිබඳවද ජනාධිපතිවරයා සිය ස්තුතිය පිරිනැමුවා. ජල කළමනාකරණය පිළිබඳ තීරණාත්මක කාර්යභාරයද මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර එහිදී ලෝක ජල සමුළුවේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා ජල සම්පත් කළමනාකරණයේදී රටවල් මුහුණ දෙන පොදු මූල්‍ය අභියෝගවලට විසඳුම් සෙවීමේ අරමුණින් ක්‍රියාත්මක ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවේ කැමැත්ත පළ කර සිටියා. සන්ධාන ලේකම් කාර්යාලයක්ද පිහිටුවීම පිළිබඳව ඉන්දුනීසියාව වෙත ප්‍රශංසා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවට එහි පවතින වැදගත්කම පිළිබඳ සඳහන් කර සිටියා. දෙරට අතර ආර්ථික සම්බන්ධතා වැඩි දියුණු කිරීමට 2025 පළමු කාර්තුව වන විට වර්ණීය වෙළඳ ගිවිසුමට එළඹීමේ අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා. ඉන්දුනීසියානු ඖෂධ සමාගම් ශ්‍රී ලංකාවේ ඖෂධ ඉන්නත් වෙළඳපළට ඇතුල් වීමට දක්වන උනන්දුව පිළිබඳවද සඳහන් කළ ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඉන්දුනීසියානු පාම් ඔයිල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කරන ලෙසද ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියා. විශාලතම පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති ඇතුළු ඉන්දුනීසියාව පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සඳහන් කළ විඩෝඩෝ ජනාධිපතිවරයා තිරසාර ජල කළමනාකරණය සහ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ජලය සම්බන්ධව රාජ්‍ය තාන්ත්‍රික භාවයේ සහ දේශපාලන නායකත්වයේ වැදගත්කමද පැහැදිලි කර දුන්නා. ඉන්දියන් සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් නායකත්වයේ පිළිගන්නා බව සඳහන් කළ ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඒ සඳහා සිය දායකත්වයේ ලබා දීමට බලාපොරොත්තු වන බවද පෙන්වා දුන්නා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.